අයිබෝවන් හරිතේ හරියට ගෙනෙන සියත මධ්‍යඝන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත බස් වර්ජනයේ සතියකින් කල්යයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 27ක මිල අද සිට ස්ථාවර මිලක් යටතේ සදහටම මැකී යන මියුරු සිනහව ये दिने तुले मेरठीन कोविड आसादितीन हादसे हत्या देखाक वैटिम आसादितीन कोलंबीन प्रथमे नवदाहने देशे पुआत्वेता පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බස් වර්ජනය සතියකින් කල් දැමීමට එම සංගමය තීරණය කර තිබෙනවා මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රල් මහතා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් මෙම තීරණය ගත් බවයි එම සංගමය ප්‍රකාශ කළේ බස්සමගම් යෝජිතින් සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී බස් සංගම් දියත් කිරීමට සූදානම් කර තිබූ වර්ජනය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. එෙහිදී ලැබුණු විසඳුම් වලට අනුවයි බස් වර්ජනය සතියකින් කල් දැමීමට බස්සමගම් තීරණය කර ඇත්තේ. අද වර්ජනය කරන්න සාර්ථකව අද රාත්‍රී සිට වර්ජනය කරන්න අපිට හැකියාව තියෙන අපිට ප්‍රකාශ කරන්න ඉතරයි තියෙන්නේ මේ මොහොතේ ප්‍රකාශ කරන්න ඉතරයි නමුත් අපි අද දිනේ විශේෂයෙන්ම ගත්තේ අපේ ඉල්ලීම් වලින් කාරණා දෙකක් පිළිබඳ අවධානය යොමු කරා මධ්‍යම ආණ්ඩුවේ විදියට අජිත් දිමා කබ්‍රල් මැතිතුමා මං හිතන්නේ අපි පළමු වතාවට එතුමා හම්බෙන්න ආවේ ඒ නිසා එතුමා පොරොන්දු වුණා ඒ අවශ්‍ය ලීසින් පාසුකම් වල තියෙන ඒ ලීසින් වල අසාධාරණකම් පොලි පසක දැමීම් සියල්ලම නීත්‍යානුකූලව කරනවායි කියලා එතුමා පොරොන්දු වුණා බ්‍රාස් विश्वास बरपतलू अखंडव දාවණින් ඉවත් වෙනවා පලාස් සභා අහෝසි කරන කම මේක හරි කර්මයක්. අපිට විෂය බාර අමාත්‍යවරුන්ගේ පාර්ශවයෙන් කිසිම chance එකක් නැහැ. ඇමතුමා පොරොන්දු වුණා මේ බහස්පතින්ද වෙනකොට ඇමතුමාට අදාළ විෂයන් දෙක निराකරණය කරනවා කියලා. හැබැයි එතකොට අපේ අනිකුත් ප්‍රශ්න සිටි බස් ප්‍රශ්නය, ලොක් බලපත්‍ර, මාර්ග බලපත්‍ර, ආදායම් බලපත්‍ර, රක්ෂණය මේ කිසිදු ප්‍රශ්නයක් විසඳුනේ නැහැ. මේ ප්‍රශ්න එහෙමම තියෙනවා. අනිත් එක තමයි ප්‍රධානම දේ අපේ සේවක දෙපළට කොවිඩ් එන්නත ලබා දීම තවම සිද්ධ වෙන්නේ නැහැ. ඒවා ප්‍රධාන ප්‍රශ්න. හැබැයි මේ ප්‍රශ්න ටිකට විසඳුම් නොලැබුණොත් සතියක් ඇතුළත මේ ප්‍රශ්න වලට විසඳුම් නොලැබුණොත් මේ ප්‍රධාන බස් සංගම් නායකයෝ තීන්දු తీරන කළා මේ බස් රථ දහවණයෙන් ඉවත් වීම සතියකට කල් දාමු කියලා. ඒ යෝජනාව සමස්ත බස් හිමියන් සහ ඒ නියෝජිතයන් පිළිගත් ආකාරයක් තමයි අපි දැන් දැක්කේ. ලීසින් ප්‍රශ්න පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ ලීසින් ප්‍රශ්න සිනියට පමණක් නෙමෙයි අනිත් අයට පොදු ප්‍රශ්න. ඒ වට බස් හිමියන්ට මේ අවස්ථාවේදී සෑහෙන බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන එකක් තමයි ඒක. ඉතින් ඒක විසඳන්නට අපිට පුළුවන්. මොකද සමහරක් ඒවා අපි සමස්තයක් හැටියට බැලුවොතින් මේ රටේ පොදු ප්‍රශ්නයක් වෙලා තියෙනවනේ. හැමෝටම සිස සඩුවීම. ඒ තුලින් අපි ඒක මේ හරි ගැස්සට කටයුතු කරගෙන යනවා. මම හිතන ඒ අයට ඒක මේ සෑහීමට පත් වෙන්න පුළුවන්. මම ඒකට තව ඉදිරි දින කීපය තුළ අත්‍යවශ්‍ය බාණ්ඩ 27ක් අද සිට ස්ථාවර මිලක් යටතේ ලබා දීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
සහල් තිරිඟුපිටි සීනී කිරිපිටි ඇතුළු පාරිභෝගික භාණ්ඩ 27ක මිලයි මෙලෙස ස්ථාවර මිලක් යටතේ පාරිභෝගිකීන්ට ලබා දීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ ඒ මාස 3ක කාලයක් සඳහායි. මෙම භාණ්ඩ 27 සතුස සමුපාකාර සහ කියුෂොප් අලිවිසල් හරහා මිලදී ගත හැකි බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ. මෙම භාණ්ඩ 27ම සතුස සහ සමුපාකාර වෙත සම්පූර්ණයෙන් ලබා දීමට සතියක පමණ කාලයක් ගත වනු ඇති බවද වෙළඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව රතු කැකුළු සහ සුදු කැකුළු සහ කිලෝවක මිල රුපියල් 93කටත් සුදු නඩු කිලෝ එකක් රුපියල් 96කටත් සම්පා කිලෝවක් රුපියල් 99කටත් අලෙවි කරනු ඇති. දුඹුරු සීනි කිලෝවක් රුපියල් 125කටත් කිරිපිටි ග්‍රෑම් 400ක් රුපියල් 355කටත් අද සිට අලෙවි කරනවා. තේකොළ රතු පරිප්පු ලොකු ලුණු අර්ථාපල් කඩල වියලි මිරිස් ටින් මාළු හාල් මැස්සන් කුකුල් මස් ලුණු සෝයා තෙල් රෙදි සෝදන සබන් සහ සුවඳ සබන් මිලද අද සිට අඩුවනු ඇති. එමෙන්ම දෑත් සෝදන දියර සහ මුඛ ආවරණ මිලද පහත प्रदर्शनी ඒ දිනට මෙරටින් කොවිඩ් ආසාදිතින් 772ක් හඳුනාගෙන තිබෙනවා. එම ආසාදිතින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගත වූ පැය 24ක කාලය තුළ මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 772 දෙනෙකු වාර්තා වුණා. ඊයේ දින වැඩිම ආසාදිතින් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 245ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 214ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 260 දෙනා වාර්තා වී තිබුණේ දිවයිනේ සැසු දිස්ත්‍රික්කවලින්. එත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 9348ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 63401 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 5591 දෙනෙකු පමණයි. ඉන්දියානු රජයේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇක්ස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත මෙවන විට පුත් කලින් 161773 දෙනෙකුට එන්නත් කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ඊයේ දිනේට පමණක් පුත් කලින් 1625 දෙනෙකුට මෙම එන්නත ලබා දී තිබෙනවා. කොවිඩ් මර්ධන එන්නත පසුගිය 29 වනදා සිට මෙරට කොවිඩ් මර්ධන රාජකාරීවල නිරත සෞඛ්‍යංශ සහ ආරක්ෂකංශ කාර්ය මණ්ඩල සමාජිකින් සඳහා ලබා දීම සිදු කරනවා. හැටින් පොලිස් කොට්ටාසේ පොලිස් නිලධාරීන්ට කොවිඩ් 19 මර්ධන එන්නත ලබා දීම අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද දින සිදු කරනවා. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 මරණ පහක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ කොළඹ 15 වක්වැල්ල වැලිමඩ පමුණුගම සහ දුම්මල සූරිය යන ප්‍රදේශවල පදිංචි කරුවන්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 356ක් දක්වා ඉහළ ගියා. මහියංගන ගැමුණුපුර රෙදිමාලියත් ඇඟලුම් ආයතනයෙන් තවත් කොවිඩ් රෝගීන් 181ක් ඊයේ රාත්‍රියේ වාර්තා වී තිබෙනවා. එහි මේවන විට සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 560 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම මහියංගන නගරයේ ආසන්නයේ ඇඟලුම් ආයතනයේ රෝගීන් 108 දෙනාත් සමග මහියංගනයේ ආශ්‍රිත ඇඟලුම් ආයතන දෙකෙහි කොරෝනා රෝගීන් 768ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුව නිසා මහියංගනයේ අවට පාසල් රසක් අද හිස්ව ඇති ආකාරයක් දක්නට ලැබුණා. සමහර පාසල් වල ඉතා සුළු ළමුන් පිරිසක් පාසල් පැමිණ සිටිනු දැකිය හැකි බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. එසේම මහියංගනයේ නගරය අද ජනතාවගෙන් හිස්ව තිබූ ආකාරයක් දක්නට ලැබුණා. මෙතර භගවන්තලාව නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබමින් සිටි කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ 78 හැවිරිදි 2000 රුපිය කුමිය ගොස් තිබෙනවා. මියගේ පුත්කලයාගේ සිරුර ඊයේ පස්සුරුවේ නෝවුඩ් ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේදී ආදාහනය කළ බව මස්කලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ යටතේ පාලනය වන හැටන් හයිලන්ඩ්ස් නමින මහවිද්‍යාලයේ පාසල් සිසුන් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දින තහවුරු වී තිබෙනවා. වෛරසය ආසාදනය වූ පාසල් සිසුන් වටවල සහ හැටන් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් එම සිසුන් තිදෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කළ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියා සිටියේ. රාජ්‍ය සහ පුද්ගලික ආයතන පරීක්ෂා කිරීමට අදාළ මෙහෙයුම අද දිනේ ක්‍රියාත්මක කරනු ලබනවා. මේ වන විට රාජ්‍ය සහ පුද්ගලික ආයතන රැසක් පරීක්ෂාවට කර තිබෙනවා. ඒ වගේම 1300කට ආසන්න ප්‍රමාණයකට නඩු පවරා
තිබෙනවා අදාළ සෞඛ්‍ය රීති වලට අනුගතව කටයුතු නොකිරීම පිළිබඳව ඒ වගේම විශේෂයෙන්ම සන්ධ්‍යා කාලයේදී කොළඹින් පිටවන දුර ගමන් සේවා බස් රථවල රියදුරන් සහායකින් සහ මගින්ට අදාළවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනු ලබනවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණ එල්ලවනවාද සැකමතු වන බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අගමැතිතුමා විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ දෙකොල්ල අතර තමයි පාලනය ගිනිචි මේ පාලනයේ අතරතුර අපි දැක්ක මුල් අවස්ථාවේදීම මහා බැංකු මංකොල්ලයක් ඇති වෙන මේ මහා බැංකු මංකොල්ලේ පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසම පත් කරන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පුළුවන්කම තිබුණා ඒ අනුව චූදිතයන් හඳුර ගන්න පුළුවන්කම තිබුණා ඒ අනුව රටින් පැනලා ගිය එකේ මහා මොලකාරය ගෙන්න ගැනීම සඳහා මූලික නෛතිකමය කටයුතු ආරම්භ කරමින් තිබුණා ඒ අතරතුර නැගෙනහිර ජැටිය පිළිබඳ සංවාදයේ රටේ ආරම්භ වෙලා තිබුණා එතුමා ස්ථිර වශයෙන්ම හිටියා මේ නැගෙනහිර ජැටිය දෙන්නේ නැහැ කියන කාර මේ ප්‍රශ්නය බරපතල ලෙස උග්‍ර වීමේ ප්‍රතිඵලයක් විදියට ප්‍රතිපත්ති මේ වශයෙන් ඇතිච්ච ගැටුමේ ප්‍රතිඵලයක් විදියට තමයි 2018 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අගමැති රනිල් වික්‍රමසිංහ අයින් කරලා ඒ වෙනුවට ඒ තැනට මහින්ද රාජපක්ෂ මහතා ආදේශ කරන්න තීරණය කරන ලැබ කැබිනට් මණ්ඩලයක් පත් කරන්න තීරණය කරන ලැබ කවර හෝ හේතුවක් නිසා ඒ කැබිනට් මණ්ඩලය පවත්වා ගන්න යාන් පාර්ලිමේන්තුව පවත්වා ගන්න හැකියාවක් නොලැබුණාට අපි උත්සාහ කළා ඒ ජාතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා තීරණාත්මක පියවරක් ගන්න මේ පියවර ගැනීම පිළිබඳ හේතු කොටගෙන අද එතුමා වට කරලා ආයෙත් ගහන්න පටන් ගන්න තියෙනවා මේක මම හිතන්නේ ජාතික හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරුවන්ගේ වෑයමක ප්‍රතිඵලයක් මට හිතෙනා වේලාවක සමහරලාට පාස්කු විරුද්ධ සිදුවීම පිටුපස්සේ මේ කාරණා තියෙන්න ඇති කියන කාරණා වත්මන් රජය ප්‍රකාශ කරන සෑම දෙයක්ම ඉටු නොකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා ඒ ගාල්ලේ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පහුගිය වාතාවරණය තුළ විශේෂයෙන්ම එක්සත් ජාතික පෙරමුණ යහපාලන ආණ්ඩුව තුළ දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා. ඌ හොරුන්ට නිසි දඬුවම් දෙනවා කියලා. ඒ වගේම පාස්කු ඉරිදා ඒ චූදිතීන්ට ඒ පිළිබඳ හරියට කටයුතු නොකරපු වාක්සුත්තන්ට දඬුවම් දෙනවා කියලා. දැන් බල්ලකොට සමහර ඇමතිවරු උඩහා පැත්තට වෙලා මහලොකුවට බෙරිහම් දෙනවා. අපි සතියෙන් දෙකෙන් මේ පිළිබඳ දඬුවම් කරනවා කියලා. අපි බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. ඒ අතරේ අපිට ප්‍රශ්නයක් තිබෙනවා. විශේෂයෙන්ම නැගිනිර පර්යන්තයේ ඉන්දියාවට නොදීම තුල අපි කැමති නැහැ දෙනවට. අද කාටවත් චෝදනා කරන්න බෑ යහපාලන ආණ්ඩුව. මේක දුන්න කියලා දැන් බුරුවට කියයි අපි තමයි ගිවිසුම් අස්සම් කරේ කියලා. ඒ ගිවිසුම් තුනෙන් දෙක බලයක් තියෙන ආණ්ඩුව जनाधिपति විමල් වීරවංශල ඇතුළු ওই මහලකෝට ප්‍රගතිශීලීන් කියන මේ ආණ්ඩුවේ ඉන්න යම් යම් අයට ඕන විදියට ඒ කෑමොර ගහලා අද එයාගේ කටේ පිට්ටුද කියලා වත්මන් රජය වැරදිකරුවන්ට දඩුවම් ලබා දීමේදී එය නීත්‍යානුකූලව සිදු කරන බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමිෂන් දාන්නේ නැතුව අරලියගහ මන්ත්‍රියේ පක්ෂ නායකයෝ ටිකක් එකතු වෙලා විරුද්ධ පක්ෂයේ දඩයම් කරන්න හැදුවා ඒක දැන් ඒගොල්ලෝ අමතක වෙලා තියෙනවා දැන් අපි නීත්‍ය අනුකූලව තමයි වර්ධි කරපු අයට දඬුවම් දෙන්න ලෑස්ති කියලා තියෙන්නේ අපි විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨ අධිකරණේ විශ්‍රාම ගිය විනිශ්චයකාරී ප්‍රධානී හැටියට පත් කරලා ඒ වගේම ඊට අදාළ නීතියට සම්බන්ධ උගත් පිරිසක් තමයි මේ කොමිටියට පත් කරලා දේශපාලන පරිගැණීම් වලට ලක් වූවන්ගේ තොරතුරු හොයලා ඒ වාර්තාව හදලා තියෙනවා ඒ වාර්තාවත් අධිකරු ජනාධිපතිතුමා දැනට සේවය කරන ශ්‍රේෂ්ඨාධිකාරණ විනිශ්චයකාරතුමෙක් සහ විනිශ්චයකාරවරුන් තුන්දෙනෙක්ගේ කට්ටුවක් හදලා ඒ අයට අර වාර්තාව බාර දෙනවා බාර දීලා ඒ වාර්තාවේ තියෙන තොරතුරු සත්‍යද කියලා හොයලා බලලා මාස තුනකින් අවශ්‍ය ඒ දඬුවම් දෙනවනම් දඬුවම් එතුමලගෙ තියෙනු දඬුවම් දෙන්න කියලා තියෙන්නේ ඉතින් එහෙම ඇරෙන්න දේශපාලන මේ කවුද දඩයන් කරට ඉන්නේ දැන් දඩයන් කරට දෙයක් නැහැ අපිට තුනෙන් දෙක ආණ්ඩුවක් තියෙනවා ලක්ෂ 70ක් කියලා ජනාධිපතිතුමා ගත්තා රටේ ජනතාව අපිත් එක්ක ඉන්නේ මොනවා කයිය ගැහුවත් මොකා ෆේල් කිව්වත් අපි ෆේල් නැහැ ෆේල් වෙච්ච අය තමයි දැන් කලබල වෙලා ඉන්නේ ඒගොල්ලෝ කරපු වැරදි වලට බයි කවුරු කවුරු හරි වැරදි කරපුවායි තමයි වැඩිපුර දැන් කෑ ගහන්නේ බයි මොකද නීතියට ඉස්සරහට යන්න බයි
ශ්‍රී ලංකාව සහ එහි නායකත්වය අපකීර්තියට පත් කිරීමට ඇතැම් කණ්ඩායම් දරන උත්සාහයට නොරැවටෙන ලෙස එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ මහතා එක්සත් ජනපද පාර්ශ්ව කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ ශ්‍රී ලංකාවේ 73 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන් වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති උත්සවයකට එක් වෙමේ. ශ්‍රී ලංකාව සහ එකී නායකත්වය අපකීර්තියට පත් කිරීමට ඇතැම් කණ්ඩායම් දරන උත්සාහයන්ට නොරවටන ලෙසත් එම දුර්මත පදනම්ව වැරදි අදහස් වෙත එළඹ නොගන්නා ලෙසත් ලොවම අඩපණ කර ඇති වසංගත තත්ත්වයත් සමගින් පුරපදන අතරතුර ඉතා කෙටි කාලයක් තුල ශ්‍රී ලංකා රජය විසින් දියත් කර ඇති සාධනීය කාර්යයන් පැහැදිලිව හඳුනා ගන්නා ලෙසත් එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරසිංහ මහතා එක්සත් ජනපද පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ 73 වන නිදහස් දින සංවත්සරය වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති උත්සවය අමතමින් එමෙන්ම ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවත්නා බහුවිධ සබඳතා විද අවධානය යොමු කළ තානාපතිවරයා 2020 ඔක්තෝබර් මාසයේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකාව කෙරෙහි එක්සත් ජනපද රජය දක්වන වැදගත්කමට කදිම සාක්ෂියක් බවද ප්‍රකාශ කළා. මෙම සංචාරය දිරටටම දීපාර්ශික සහ කලාපීය වැදගත්කමක් ඇති අංශ ගණනාවක්ම ඉහළ මට්ටමින් සාකච්ඡා කිරීමට වේදිකාවක් සැපයූ බවත් ශ්‍රී ලංකාවේ ආර්ථික හා ජාතික ආරක්ෂක අභියෝග ගැන්ට මුහුණ දීම ප්‍රතිසන්දහනය ශක්තිමත් කිරීම සහ දේශීය යාන්ත්‍රණයන් තුළින් මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් සම්බන්ධ විමර්ශන කොමිෂන් සභාව ඇතුළුව නව රජය විසින් ගෙන ඇති පියවරයන්ද රාජ්‍ය ලේකම්වරයා දැනුවත් කිරීමටද අවස්ථාව හිමි වූ බවයි රවිනාථ ආරසිංහ මහතා ප්‍රකාශ කළේ. එමෙන්ම ඇමරිකාව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පිරිස් ඒකරාශි කිරීමේ කටයුත්තට සිය සහය දක්වන ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. දැන් අධිකරණ පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ නැමැති වෘත්තීය සමිතිය සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 37ක මුදලක් සාවත්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව එම චෝදනාවලින් නිදුස් කොට නිදහස් කරන්නේද නැත්ද යන තීන්දුව මේ මාසේ 25 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළා. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම නියෝගය කරනු ලැබුවා. මෙම නඩුව අද කැඳ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කළේ මෙම නඩුවේ පැමිණිල්ලට අදාළව සාක්ෂි කැඳවීම අවසන් කරන බවයි. අනතුරුව විත්තිකාර මහින්දානන්ද අලුත්කමගේ අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයේ හමුවේ ඉල්ලීමක් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්ති යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරු නිදහස් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කරන බව සඳහන් කළා. ඊට අදාළ ලිඛිත දේශනද ජනාධිපති නීතිඥවරයා විසින් අධිකරණයට බාර දුන්නා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විශාල පරිසරික හානියක් මතුවීමේ අවධානමක්ද උද්ගතව තිබෙන බවද ඔහු පෙන්වා දෙනවා. මේ තුලින් තම ජීවනෝපාය කටයුතු වලට මෙන්ම වගබිම් වලටද දැඩි අගතියක් සිදුවන බව පෙන්වා දෙන ආදිවාසී නායකයා මහවැලි අධිකාරිය විසින් ගනු ලබන මෙම තීරණය බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙසයි අභියාචනා අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ. අභව ප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරේ සමරසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. අභව ප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරේ සමරසිංහ මහත්මියගේ දේහය බොරැල්ල පිහිටි පෞද්ගලික අවමංගල ශාලාවක මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබුණා.
දහයට පමණ එම ස්ථානයේ ආගමික වතාවත් සිදු කර දේහය සුදර්ශී ශාලාවට රැගෙන යනු ලැබුවා. එහිදී මහජන ගෞරවය සඳහා සවස 4 වෙනි දෙක් තැන්පත් කර තිබෙනවා. මියුරි සමරසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුරු 4:30ට පමණ බොරළ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. කලක් රෝගාතුරව සිටි ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මිය පසුගිය 6 වෙනිදා අභාව ප්‍රාප්ත වුණා. මිය යන විට ඒ මහත්මිය 81 වෙනි වියෙහි පසු වුණා. එත් සමකින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මෙන් නිමවට පත්වනවා. සවිස්තරාත්මක තොරතුරු සමකින් හමු වෙමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.